වර්තමානයේ අපට වැඩිපුර අසන්නට දකින්නට නොලැබුණත් ශ්‍රී ලාංකීය සංස්කෘතියේ එතරම් පිටතර නොපෙනෙනසේ සැඟවිච්ච සැඟවීකත් අංග දෙකක් තියෙනවා. බොහෝ විට එය තරමක් උපසංස්කෘතීන් හැටියට හැඳින්වුවත් වරදක් නැහැ. මොකද ජන ජීවිතයේ බොහෝ විට අප නොදකින අප වැඩිය හොයන්නේ නැති එහෙත් බොහෝ අය නොවෙන්නත් පුළුවන් සමහර අය ප්‍රයෝජන ගන්න අංග කීපයක්. ඒ තමා සෙත්කවි සහ වස්කවි. සෙත්කවි සහ වස්කවි. සෙත්කවි වලින් කරන්නේ පුද්ගලයන්ගේ සිත ශාන්තිය ප්‍රාර්ථනා කිරීම. වස්කවි වලින් නම් සිදුවෙන්නේ ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. සෙත් කියලා කියන්නේ යහපත. වස් කියලා කියන්නේ අපි අයහපත හැටියට තේරුම අරගනිමු. වස්කවි යොදාගන්නේ පුද්ගලයන්ට ඇත්තටම අයහපත ප්‍රාර්ථනා කරන්නට. දැන් අපි සාමාන්‍යයෙන් ප්‍රාර්ථනා කරන්නේ සුවසිතනේ. අපි සාමාන්‍යයෙන් ප්‍රාර්ථනා කරන්නේ සුවසිත. ඒත් සමහර පුද්ගලයන්ට අවශ්‍යයි සමහර අය වෙනුවෙන් අයහපත ප්‍රාර්ථනා කරන්නට ඒකත් කරන්නට ඕනේ. බොහෝ විටේ ප්‍රාර්ථනාව, එහෙම නැත්නම් බොහෝ විටේ අපි ඔකට කියන්නේ මේ ප්‍රාර්ථනාව නම් නෙවෙයි පලිගැහිම කියලා සාමාන්‍ය ව්‍යවහාරයේ තියෙන්නේ. ඒ පලිගැහිම ඒ පලිගහන්ට එහෙම නැත්නම් පලිය ඉල්ලන පුද්ගලයාගේ ජීවිතයේ අවසානය වෙන්නටත් පුළුවන්. මොකද අපේ පාරම්පරික වශයෙන් එහෙම නැත්නම් සංස්කෘතිමය වශයෙන් කියලා කියනටත් බෑ. නමුත් නොකියත් බෑ. මොකද ඈත අතීතයේ ඉඳලම යම් යම් අවස්ථාවල එහෙම නැත්නම් යම් යම් අවදි වලින් එහෙම නැත්නම් යම් යම් ක්‍රම වලින් පුද්ගල විනාශය ප්‍රාර්ථනා කරපු අවස්ථා තියෙනවා. ඊටටත් ඒ ස්ථාන සමහරක් අතටත් ඒ විදිහටම තියෙනවා. දුදනොද බිඳ ගීතය මේ කතන්දරේට එහෙම නැත්නම් අපි මේ දැන් මෙතෙක් වෙලා කියපු දෙයට එකතු කරන්නේ කොහොමද? සම්බන්ධ කරන්නේ කොහොමද? දුදනොද බිඳ ගීතය ගායනා කළේ ඔබ හොඳින් දන්නා කෙනෙක් ගුරුදෙවි. අපි ඔහුට ගෞරව නාමයක් විදිහට තමයි ගුරුදෙවි කියලා කියන්නේ සුනිල් ශාන්තයන්. සුනිල් ශාන්ත මහතා මේ ගීතයක් කළාට මේ දුදනොද බිඳ වචන ගේය රචනය ගීයක් බවට පත් වුණාට පස්සේ මුලින් මේ රචනය ගීතයක් නෙවෙයි කියන එක තමා අපි මුලින්ම සිහිපත් කරගත යුත්තේ. ගීතයක් නොවුණා නම් ඇත්තට මේක මොකක්ද? ගීතයක් නොවූ එය පැදිපෙලක්, පද්‍යපන්තියක්. තවත් ලීලිට කියනවා නම් කවිපන්තියක්. මේ කවි පෙළ රචනා කළේ රයිපියල් තෙන්නකෝන් මහතායි. එතුමා අපේ සාහිත්‍යයට සම්බන්ධ උසස් මට්ටමේ චරිතයක්, එහෙම නැත්නම් සාහිත්‍යමය චරිතයක් ඇති පුද්ගලයෙක් හැටියටයි අප ඔහුව හඳුන්වන්නේ. මේ කවිපන්තිය පසුකාලීනව ගීතයක් බවට පත්වෙච්ච හේතුව හරියටම කියන්නට අමාරුයි. මේ කවිපන්තිය නම් කරලා තිබුණේ කුකුළු හැවිල්ල කියලා. කුකුළු හැවිල්ල. මේ කවිපන්තිය සමහර විට අද මේ වීඩියෝව නරඹන, වීඩියෝව අහන කෙනෙක් කියවලා තියෙනට පුළුවන්. මේක පැරණි සිංහල පොත්වල සඳහන් වුණා. යම් කාල සීමාවක් තුල රජයමකින් නිකුත් කළ සිංහල භාෂාව පොත්වල මේ කවි පෙළ සඳහන් වුණා. ඇත්තටම කියනවා නම් මේ ඔබට කතා කරන මාත් මුලින්ම මේ කවි පෙළ හඳුනාගත්තේ ඒ මාර්ගයෙන්. හැවිල්ල කියන්නේ සාපේට. සාපේ කියන වචනයත් හොඳ නැහැනේ. සාපේ කියන්නේ අයහපත. මේ කවි පෙළ තුල තියෙන්නේ කිසියම් අයහපත ප්‍රාර්ථනා කිරීමේ ගතියක්, ගති ලක්ෂණ. මේකටත් හේතුවක් තියෙනවා. මේ ගති ලක්ෂණ පහළ කරන්නට, එහෙම නැත්නම් මේ ගති ලක්ෂණ මේ කවි පෙළට ඇතුළු කරන්නට කිසියම් වස්තු බීජයක් තියෙනවා. කිසියම් පුද්ගලයෙකුගේ කුකුලා, සමහර විට හිටපු එකම කුකුලා වෙන්නටත් පුළුවන්. මේ කුකුලව කෙනෙකු විසින් පැහැර ගනු ලබනවා, සොරා ගනු ලබනවා. පසුව ඔහු දැනගන්නේ කුකුලා මරා දමා ඇති බව. ඉතින් මේ පුද්ගලයාට තම කුකුලා ගැන ඇතිවෙන ශෝකය පසුව වෛරයක් බවට පත් වුණා වෙන්නට පුළුවන්. ඔහු නිකම් හිටියේ නෑ, මේ වෛරය තව කෙනෙකු ඉදිරිපිට කියාපානවා, තව කෙනෙකුගෙන් උදව් ඉල්ලනවා, තව කෙනෙකුගෙන් අයහපත ප්‍රාර්ථනා කරනවා. තමන් තව කෙනෙකු හරහා, තව ප්‍රබලයෙකු හරහා තමන්ගේ කුකුලා හොරාගත් පුද්ගලයාට අයහපත ප්‍රාර්ථනා කරනවා. මේ අයහපත ප්‍රාර්ථනා කරන පුද්ගලයා තවත් එතනින් එහාට යනවා. ඒක තමයි භයානකම තැන. තම කුකුලා හොරාගත් පුද්ගලයාගේ ජීවිතය විනාශ කරන ලෙස මේ ප්‍රබල චරිතයෙන් ඉල්ලා හිටිනවා. මේ ප්‍රබල චරිතය කුමක්ද? අමුතු දෙයක්, අමුතු චරිතයක්, අමුතු තැනක් නෙවෙයි. මේ කතරගම දෙවුල. කතරගම දෙවිඳුන්ගෙන් තමා මේ තමන්ගේ කුකුලා නැති වූ පුද්ගලයා තමන්ට යහපත ඉල්ලන්නේ. තමන්ට යහපත කුමක්ද? තමන්ගේ කුකුලා සොරාගත් පුද්ගලයා විනාශ කර දැමීම තමයි තමන් බලාපොරොත්තු වෙන යහපත.
එහි විතරක් නෙවෙයි තමකු කුලා පුරාගත් පුද්ගලයාගේ ජීවිතය විනාශ කර දුන්නොත් කතරගම දෙවිඳුන්ට එහෙම නැත්නම් අප මේ කතා කරන ප්‍රබල අතරමැදි චරිතයට යම් යම් පඳුරු පූජා කරන බවත් මේ පුද්ගලයා තමන්ගේ වචනෙන් කියා සිටිනවා කුකුළු හැවිල්ල කවි පන්තියක් වගේම රසවත් හැබැයි එයින් ධනවන හැඟීම එහෙම නැත්නම් එයින් ධනවන ස්වභාවය සුබදායි නැත සුබදායි නොවේ අයහපත් එකක් කතරගම දෙවිඳුන් මේ ජන සාහිත්‍යයේ ඉඳලා එන දේව චරිතයක් අපේ රටට අයත් නොවුනාට අපේ ජන සාහිත්‍යයේ ජන ප්‍රවාදයේ කතරගම දෙවිඳුන් ගැන සඳහන් වෙනවා ඉතින් ඒ නිසා රයිපියල් තෙන්නකෝණුන් විසින් මේ දේව චරිතය මේ තත්වයට උකහා ගත්තා වෙන්නටත් පුළුවන් කෙසේ වෙතත් ඔබ හොඳින් කතරගම දේව රූපය නැරඹුවොත් ඔබ කතරගම කියත් නොවුනත් කතරගම දේව රූපය සමීප ඔබට නරඹන්නට හැකි නම් ඔබට දකින්නට පුළුවන් කතරගම දේව රූපයට අයත් ධජේ එහෙම නැත්නම් කුඩියේ ලකුණ කුකුලා එහෙම නැත්නම් සැවුලා සැවුල් ලකුණ තමයි කතරගම දේව ධජේ තියෙන්නේ ඉතින් මේ සැවුල් ලකුණ පවා මේ කවිපෙළේදී රයිපියුල් තෙන්නකෝණුන් විසින් තමන්ගේ නැති වෙච්ච කුකුලාට ආරෝපණය කරගන්නවා. ඉතින් ඒකයි මේ කවි පෙළ හරි ප්‍රබලයි වෙනස්. අපි සාමාන්‍යයෙන් කවි කියවනකොට එහෙම නැත්නම් කවි පන්තියක් රස විඳිනකොට අපට දැනෙන රසය මේ කවි පෙළෙන් ලැබෙන්නේ නැහැ. මේ කවි පෙළ වෙනස්. සෑහෙන්නට වෙනස්. ඉතින් මම හිතන විදියට ඉතාම දුර්ලභ රචනයක් සිංහල සාහිත්‍ය වංශයේ තුල. ඉතින් මේ කවි පෙළ තමා පසු කාලයක සුනිල් ශාන්තයන් විසින් ගීතයක් බවට පෙරලලා දුදනොද බිඳ නමින් ගායනා කරන්නේ. ඉතින් ගීතය බොහොම පැරණි. ඔබටත් මේ ගීතය අසන්නට ලබා දෙන්නට අප කල්පනා කළා. හේතුව මේ ගීතෙන් ජනනය වන, මේ ගීතෙන් උපදින රසය වෙන ගීතවලින් අහන්නට දකින්නට ලැබෙන්නේ නැති නිසා. ගීතයේ ප්‍රබල එහෙම නැත්නම් ගීතයේ ප්‍රතිඵලය යහපත් වෙන්නට පුළුවන්. අප ඒ ගැන වැඩි කලබල විය යුතු කරදර විය යුතු නැහැ. අපට තියෙන්නේ ගීතයට ඇහුම්කන් දීලා ගීතයෙන් කියවෙන දේ අපේ හිතට අරගන්න එක විතරයි. මොකද ඒ වගේ ගීත අපට හිඟයි. සමහර විට නැතුවම වෙන්නත් පුළුවන්. ඔබට දැන් ගීතය අසන්නට පුළුවන්. සමහර විට ඔබ කලිනුත් මේ ගීතය අසා ඇති. බොහෝ දුර නොසිතුවා වෙන්නටත් පුළුවන්. නමුත් මේ ගීතේ ප්‍රබලයි. තියෙන්නේ ශාපජනක හැඟීමක්. ඉතින් ඒ ශාපජනක හැඟීම වුවත් සුනිල් ශාන්තයන් තනුවක් යොදලා ඒකට ජීවය කවලා ඒක සජීවී බවට පත් කරනවා අපූරු ආකාරයකට. ඉතින් බොහෝම හිත එකඟව අපි අහන්නේ මොකක්ද කියන එක සම්බන්ධයෙන් විතරක් අවධානය යොමු කළා ගීතයට සවන් දෙන්න. ගීතයේ ධ්වනිත ප්‍රතිඵලය ඔබව යොමු කරන්න වෙන දිශාවකට වෙන්නට පුළුවන්. ඒත් ඔබ ගීතය ඇසීම වඩා වැදගත්. දුදනොද බිඳ පඳ තෙද කඳ කඳ දෙවු රඳ කාමිනී දුදනොද බිඳ පඳ තෙද කඳ කඳ දෙවු රඳ කාමිනී මාගේ කුකුලා නැතෝ එකා Thank you.
පුදනින් කුපුරුරුවක් පුදනින් විදියෙන් විදුවතක් පුදනින් රන්දු නොසි දෙකක් පුදනින් රුවත ඉදිරුවක් අතර ගමේ බලමසිනේ දුක එන්නේ හැම තැනේ අතර ගමේ Dudanoda binda panda tete panda panda tete panda tete Dudanoda binda panda tete panda panda tete panda tete Matakala meri patangani bala ganne deliyeni Matakala meri patangani bala ganne deliyeni ජැජමින නාමින් මනී බලන්නේ නාසා නාසාමියේ